දැසනක් වේවා ප්‍රිය මිත්‍රවරුනි අපි අපගේ දේවමය ආරම්භ කරමු අපි දෙවියන් වහන්සේට ආරාධනා කරමු අපගේ දේවමය තුල ක්‍රියා කිරීම පිණිස ගීතාවලිය 98 1-2 අපි සවන් දෙමු සමදුන්ට නව ගීයක් ගයන්න මන්දේතුමානු අසිරිමත් ක්‍රියා කළසේක සිය බලයෙන් හා සුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත්සේක සමදානෝ සෝකේ ජයග්‍රහණය ප්‍රකාශ කළසේක විජාතින්ගේ සමුවේ සිය විමුක්ති බලය එළිදරව් කළසේක අපි යාඥා කරමු. අපේ මහන්සේ ආදරය කරන දයාබරේසත් වහන්ස මේ ප්‍රීතිමත් උදෑසන වහන්සේගේ පාමුලට එන්න වහන්ස මඟ කතා කරන්න අපි හැම දිනාට දුන අවස්ථාව ගැන ස්තුතියි. පසුගිය කාල සීමාව තුළ වහන්සේගේ රැකවරණේ උපකාරය ආශිර්වාදයේ දුන්නා ගැන ස්තුතියි. පසුගිය සතිය පුරාම වහන්සේගේ ආශිර්වාදය දකින්න දුන්නා ගැන ස්තුතියි. මේ උදෑසන දේව නමස්කාරයට එන වහන්සේගේ දරුවන්ට ආශිර්වාද කරන්න නිවසේ සිට ඔබ වහන්සේව නම දෙන්නට අපි උත්සාහ කරන අතර ඔබ වහන්සේගේ කරුණාව ආශිර්වාදයේ අප මැදේ තබන්න සලස්වන විශේෂයෙන් අපගේ දේවමය පුරාම ඔබ වහන්සේගේ කරුණාව ආශිර්වාදයේ අධදකින්න උදව් කරන්න දේවමය ත්‍රිකොටස් ඔබ වහන්සේගේ පාමුල වාර කරනවා ඔබ වහන්සේ අපව මෙහෙවන්න සදාත්මයන්ින් ඔබ වහන්සේ ඔබ මැදේ ක්‍රියා කරන්න යේසු වහන්සේගේ නාමයෙන් ආමේන් අපි දෙවන වහන්සේගේ නාමයට ප්‍රශංසා කරමු ගීතිකාවක් ගායනා කරමු Thank you.
අදවසේ අපගේ බයිබල් කියවීම ක්‍රියා 10 වෙනි පරිච්ඡේදයේ 44 සිට 48 දක්වාත් පළවෙනි යොහන් 5 වෙනි පරිච්ඡේදයේ 1 සිට 6 වෙනි පදය දක්වා අපගේ දේශනාව වශයෙන් අපිට තිබෙන්නේ දෙවිඳුන්ගේ ප්‍රේමයේ අධ්‍යාත්මික ගුණය දෙවියන් වහන්සේගේ ප්‍රේමයේ අධ්‍යාත්මික ගුණය දෙවියන් වහන්සේ කිසිම මිනිසෙකු තරාතිරම් බලන්නේ නැහැ ඔව්ගද්ද නුගද්ද දුබ්බත්ද පොසත්ද කියලා බලන්නේ නැහැ ඔහු යුදෙවෙක් වෙන්න පුළුවන් අනිජාතිකෙක් වෙන්න පුළුවන් වෙනත් ආගමක් අදහන කෙනෙක් වෙන්නත් පුළුවන් දෙවියන් වහන්සේ කිසිම තරාතිරමක් මිනිසයන්ගේ බලන්නේ නැහැ ඒ නිසා උන්වහන්සේට උවමනා වෙන්නේ අපගේ ආදවත පමණයි ඒ නිසා උන්වහන්සේගේ කැමැත්ත අපගේ ජීවිතය තුළ සිදුවීම තමයි උන්වහන්සේ අපගෙන් බලාපොරොත්තු වෙන්නේ ප්‍රේමය වන දෙවියන් වහන්සේ සියල්ලන්ට එකලසම ප්‍රේම කරනවා ඒ ප්‍රේම කරන්නේ මොකද තාරාතිරන් නොබලා ප්‍රේම කරන්නා උන්වහන්සේට ගෞරව කර දක්වන නිවැරදි දේ කරන පුද්ගලයන් කෙරෙහි උන්වහන්සේ ප්‍රසන්න වන බවයි අපිට වැටෙන දේ තමයි දෙවියන් වහන්සේ තාරාතිරන් බලන්නේ නැහැ උන්වහන්සේට ප්‍රසන්නව ජීවත් වෙන කෙනා තමයි උන්වහන්සේට උවමනා වෙන්නේ සුදු පේතුස්තුමාද මේ බලගතු ප්‍රේමයෙන් සිය ජීවිතයෙන් අධ්‍යක්ෂ ප්‍රකාශ කරයි සාක්ෂි දරයි අන්නයට සාක්ෂියක් වන ලෙස ජීවත් වේ එතකොට සුදාත්මන වහන්සේගේ බලය ලැබීම තුළින් යේසුස් වහන්සේගේ උත්ථාන වීමේ ඒ නිර්භීතකම ඔහුගේ ජීවිතයට ලැබීම තුළින් අන්නයට සාක්ෂියක් දරන විදියට සාක්ෂිකාර ජීවිතයක් ගත කරන්නට සුදාත්මන වහන්සේ විසින් සුදු පේතුස්තුමා ඇතුළු අපෝස්තුල වරුම පත් කරපු බව අපි දන්නවා. ඒ නිසා මාගේ ප්‍රේමණීය මිත්‍රෝනි දරුවනි දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙන් අපිව සම්පූර්ණ කරන අතර ඒ ප්‍රේමය නිමක් නැති ප්‍රේමයක්. ඉතින් අපගේ ජීවිතවලින්ද අන් අයට සාක්ෂියක් දැරීම පිණිස අපි මේ කාල සීමාව තුළ ජීවත් වීම ඉතා වැදගත් වෙනවා. විශේෂයෙන් සුදු පේතුස්තුමා වගේම පවුතුමා මේ සියලු දෙනාම අන්‍ය ජාතීන්ට සුභාරංචිය විවෘත වීම පිණිස සුදාත්මානන් වහන්සේගේ බලයෙන් කතා කරලා යුදෙව් ක්‍රිස්තියානියායි පේතුස් සමග වාද විවාදයට ගියේ නැහැ. නමුත් කොරනේලියුස්ට හා ඔහුගේ හිතවතුන්ට සුදාත්මෙන් බලය ලැබී ක්‍රියා කරන ලදී ඔවුන් අන්‍ය භාෂාවලින් කතා කරන්න පුළුවන් වුණා. මේ මොහොතේ යුදෙවරුන් අන්‍ය ජාතීන් දෙවියන් දේව ප්‍රේමයේ ක්‍රියා කරන බව ඔවුන් තේරුම් ගත්තා. ඉතින් මාගේ ප්‍රේමණීය මිත්‍රෝනි දෙවියන් වහන්සේ තුලා අපි ජීවත් වෙද්දී සදාත්මයන් වහන්සේගේ බලය සුවත් සදාත්මයන් වහන්සේගේ ක්‍රියාකාරීත්වය ඔබගේ ජීවිතය තුළ මගේ ජීවිතය තුළ අපේ සේවා ජීවිතය තුළ තියෙන්නට උන. ඔබ කුමක් කරත් මම කුමක් කරත් සියල්ලේදී සදාත්මයන් වහන්සේව දෙවියන් වහන්සේව සතුටුන ආකාරයට වැඩකිරීම තමයි ඔබෙන් මගෙන් බලාපොරොත්තු වෙන්නේ. මේ ගැන කරුණු දෙකක් අපිට පෙන්වන්න කරනවා. පළවෙනි දේ තමයි සදාත්ම බලය ලැබූ මේ ගෝලෙයින්ට අන්‍ය ජාතීන්ට ගැළවීමේ සුභාරංචියට ගෙන එන්නමට අධ්‍යක්ීමක් වුණා. ඒක තමයි අපට ක්‍රියාපතේ අඩංගු කරුණු. අනිත් දේ තමයි මේ සියලු දෙනාම කිසි බාධාවක් නැතුව බෞද්ධිස්ම කරමින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය තුළ ගැළවීමේ අධ්‍යක්ීමට පමුණුවන්නට සුදු පේතුස්තුමා ඇතුළු කණ්ඩායම දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කරනු ලැබුවා. ඒ නිසා කිසිම කෙනෙකුට බලකිරීමක් නැහැ. හැම දිනම කැමති වුණා. තමන්ගේ පාපේ වටහා ගත්තා. සදාත්මයන් වහන්සේගේ ආශිර්වාදය අත්දැක්ක. ඒ නිසා උන්ගේ ජීවිතයේ වෙනසක් නිසා ගෝලෙයින්ට නැත්නම් අපොස්තලුන්ට මතක් කර දෙනවා. නැත්නම් කියනවා අපෝ බෞද්ධිස්ම කරන්න ඒ තත්ත්වයට ගෙන එන්න. එතකොට අන්‍ය ජාතීන්ගේ හදවත අදවතින් දෙවියන් වහන්සේගේ ආශිර්වාදය ඔවුන්ගේ උවමනාව දැක්කා. ඒ උවමනාව තුළින් ඔව් බෞද්ධිස්මෙන් සඳහා සබහායි මොන බාධක තිබුණත් බෞද්ධිස්මෙන් සඳහා මේ මිනිසුන් සූදානම් වුණා. ජීවිතයට වෙනසක් ඇති වුණා. පාපයට සමාවක් ඇති වුණා. ඔවුන් තේරුම් ගත්තා අවශ්‍යතාවය බෞද්ධිස්මේ අවශ්‍යතාවය. ඒ නිසා ඔවුන්ගේ ඇතුළාන්තය හදවතින්ම ඔවුන් වෙනස් වුණා. ඒ වෙනස් වීම තුළින් සබාවේ ක්‍රිස්තියානි සබාව වැදගත් සත්‍යතාවයකට ජනතාව පැමිණුණා. ඉතින් ජීවිත විවර්යාසයක් ඇති වුණා. සුදාත්මයන් වහන්සේ ඔවුන් විසින් පාවිච්චි කරන ලැබුවා. සුදාත්මයන් වහන්සේගේ ක්‍රියාකිරීම
අනේ ජාතීන්ට මහත් සුභාරංචියේ දොරටුවක් විවෘත වුණා. වර්තමාන සභාව අපි තේරුම් ගත යුතුයි. බෞතිස්මයේ දේවගත්තුමා විසින් ළමයව භාරගෙන බෞතිස්ම කරනවා. නමුත් සභාව ළමයව භාරගෙන ජේසුස් වහන්සේව පෞද්ගලිකව හඳුනා ගැනීමට ඔබගේ මගේ වගකීමක් තියෙනවා. ඒ දරුවා ගැන බයිබල් පාසලට එනවද, බාල සමාජයට එනවද, දෙවියන් වහන්සේ තුල වොන් ගොඩනගෙනවද කියලා වගකීමක් වශයෙන් මූලිකයන් වෙන්න පුළුවන්, ගබඩාකරුවන් වෙන්න පුළුවන්, සබකයන් වෙන්න පුළුවන්. ඒ අයගෙන හොයා බලා කටයුතු කිරීම ඔබේ මගේ යුතුකමක් ප්‍රතිපදිනවා. දෙවෙනි කාරණය තමයි පේත්‍රස්තුමාට දවස් කීපයකට ක්‍රියා කිරීමට දෙවියන් වහන්සේ අවස්ථාව දුන්නා. මොකද්ද මේ දවස් කීපය කියන්නේ? තවදුරටත් ඔහු දෙවියන් වහන්සේගේ වචනේ ඉගැන්නුවා. අපර කෙටි කාලයයි මේ කාලය තුල තිබෙන්නේ. දෙවියන් වහන්සේ විසින් සුද පේත්‍රස්තුමාව විශේෂ සේවාවකට කැඳවූ අතර මිත්‍රවරුනි, අපේ මේ කෙටි කාලය තුල දෙවියන් වහන්සේ මේ අපට තිබෙන මේ කෙටි කාලය උපරිම අන්තමේ නැත්නම් අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත යුතුයි. මාර්ගයට ගොස් විනාශ වෙන ආත්ම දිනා ගැනීමට ක්‍රියා කළ යුතුයි. අපේ සභාව තුල අපේ සභාවට අවුරුදු 100 ගණන් අපි කතා කරා. නමුත් ප්‍රේමණීය මිත්‍රවරුනි, විනාශ වෙන ආත්මයක් කෙනෙක්ව සභාවට ගෙන එන්නට පුළුවන් නම් ඔබයි මමයි දෙවියන් වහන්සේගේ වාසනාවන්තයි. ඒ නිසා අපි සභාව විවිධ නීති රීති තිබුණත් ස්වාමීන් වහන්සේගේ වචනය අසන දොරටුවේ දොරටුවක් විය යුතුයි අපේ පල්ලිය. එසේ නැත්නම් අපි මේ සමාජය තුළ මේ කොරෝනා වෛරස් සමාජය තුළ අපි අපටම ආවේනිකව අපි ජීවත් වෙනවා. තව කෙනෙක්ගේ අවශ්‍යතාවය බලන්නේ කැමති නැහැ. තව කෙනෙක් බඩගින්න ඉන්නවද, තව කෙනෙක් කනකාටුවෙන් ඉන්නවද, ඔහුට ඔහු ඈට වචනය කිරීම කෝල් එකක්වත් දීලා කතා කරන්න අපි අපොහොසත් වෙලා සිටිනවා. නමුත් ප්‍රේමණීය මිත්‍රෝනේ, දෙවියන් වහන්සේ කැඳවලා තියන්නේ කිසිම තරාතිරම් ભેදයකින් තොරව ඔබව මාව කැඳ වූ දෙවියන් වහන්සේ තුල අපි විශ්වාසයෙන් යමු. ස්වාමීන් වහන්සේගේ කැමැත්ත ඔබ තුල මා තුල ඉෂ්ට වෙනවාද කියලා කල්පනා කිරීම ඉතා වැදගත් වෙනවා. සමහර වෙලාවට පේතුස්තුමා කියන පරිදි දේව ධාර්මික ඉගැන්වීම් තුනක් ඔබ පැහැදිලි කරලා දෙනවා. එක තමයි දෙවියන් වහන්සේ සමග වාද කළ කරන්නට අපිට ශක්තියක් නැහැ. දෙවෙනි දේ තමයි කොර්නෙලිස් සහ ඔහුගේ නිවසයන් අචර්මයිච්ඡේදිතයන් වත් සදහත්මයන් වහන්සේගේ ලැබීම තුළින් ලැබීම මගින් ගිස්වාංශය අදහගත් බැවින් බෞද්ධ ස්නාපණය කරනු ලැබුවා. ඒ ප්‍රතිඵල වන්නේ ගිස්වාංශය අදහ ගැනීම, සදහත්මයන් වහන්සේ ලැබීම, අන්‍ය භාෂාවලින් කතා කිරීම, බෞද්ධිස්මය ලැබීම. තුන්වෙනි දේ තමයි කොර්නෙලිස්ගේ හැරීමේ සත්‍ය පේත්‍රස්තුමා සමග කීප දවසක් නැවතී සිටීමෙන් ස්ථීර වුණා. සිදු පේත්‍රස්තුමාට ඔහුගේ නිවසෙන් නතර වෙන්න කීවා. ඒ නතර වීමෙන් පෙන්නුම් කරන්නේ මාසම. එතකොට පේත්‍රස්තුමා වටහා ගත්තා කොර්නෙලිස්ගේ ජීවිත රටාව. දෙවියන් වහන්සේට අපේ ජීවිතය තුළ නතර වෙන්න අපි ඉඩ දෙනවාද? අපි කාර්යයකට ආවා, ඒ කාර්යය කරා, ගේට්ටුවෙන් පල්ලියෙන් එළියට බැස්සා. නමුත් ආය ලබන ඉරද තමයි අපි එන්නේ. නමුත් ප්‍රේමණීය මිත්‍රෝනි, දෙවියන් වහන්සේගේ වචනය අසන අපි අර සුදු පේත්‍රස්තුමාගේ ඉගැන්වීම අනුව කොර්නෙලියස්ගේ නිවසේ රැඳුණා වූ පේත්‍රස් දැක්කා ඔහුගේ ජීවිතයේ වෙනස. දෙවියන් වහන්සේ ඔබගේ මගේ හදවතට පැමුණුනොත් සබ කිස්තුන් ක්‍රිස්තියානි කරුවන්ද, සබ සාක්ෂිකාර මිනිසයන්ද කියලා උන්වහන්සේ ඔබ ගැන මම ගැන සහතිකයක් වෙයි. ඒ නිසා සදාත්මයන් වහන්සේගේ බලය තුළ අපිට ඇදහිල්ල විශ්වාසය දීලා තිබෙනවා. අපි තවදුරටත් දෙවියන් වහන්සේගේ කැමැත්ත අනුව කටයුතු කිරීමට උත්සාහ කරමු. ඔබට ජේසු පිහිටයි. අපි ඇසු වචනය ගැන දෙවියන් වහන්සේට යාඥා කරමු. අපේ මහත්සේ ආදරය කරන දයාබරේස ස්වාංශ, මේ මොහොතේ ඔබ වහන්සේගේ පාමුලට අපි එක් වෙනවා. දයාබරේසන වහන්සේගේ වචන නිසා ස්තුතියි. සුදු පේත්‍රස්තුමා, සුදු පවතුමා ඔවුන්ගේ ජීවිත සාක්ෂිය තුළින් ලෝකයට මහත් ආලෝකයක් ගෙන ගියා. විශේෂයෙන් කොර්නෙලියස්ට මුණ ගැසෙනා වූ පේත්‍රස්තුමාට ඔහුගේ ජීවිතයේ විපර්යාසයක් සදාත්මයන් වහන්සේ ඔහුගේ ජීවිතයේ කතා කිරීම තුළින් පේත්‍රස්ගේ වචනය තුළින් ඔහුගේ ජීවිතය වෙනස් වුණා. ඒ අනුව කෙදුණෙක් වශයෙන් ජීවත් වෙන්නට
දෙවියන් වහන්සේගේ ආශිර්වාදයක් දකින්නට සුදු බෞතිස්මයෙන් බෞතිස්ම වෙන්න සදහත් මාළියපේ ලබන්නට කොරනේලියස් ඇතුළු පවුලේ සියලු දෙනාව දෙවියන් වහන්සේ විසින් පාවිච්චි කරන ලැබුවා. එලෙස සමදුන්ගේ වචන ආසන අපිටද ඒ අත්දැකීමට පිවිසෙමින් ආලෝකය තුළ මේ යේසුස් වහන්සේගේ ආලෝකය අඳුරේ ජීවත් කරනා වූ අයට ආලෝකයක් වෙන්නට සමදිනේ අපව රැගෙන පාවිච්චි කරන්න. විශේෂයෙන් ආලෝකයේ දරුවන් වෙන ක්‍රිස්තියානි කරුවන් වෙන සමාජය තුළ අපි හැසිරෙද්දී ක්‍රියා කරන්නේ ඒ හැම දෙයක් තුළම යේසුස් වහන්සේ අපි සමග ඉන්න බව වටහාගෙන ආලෝකයේ දරුවන්සේ වැඩ කටයුතු කරගන්න සමදිනේ අපට උදව් කරන්න. අපගේ සුදාත්ම ගින්නේ අප පූර්ණ කිරීම ගැන ස්තුතියි. යේසුස් දහත්ම ගින්න නිවෙන්න ඉඩ නොහැර ඔබ වහන්සේගේ දහම තුළ වචනය තුළ ජීවත් වෙන්න අපට උදව් කරන්න. සියලු ගෞරව සියලු මහින්ද වහන්සේට වේවා. යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන්. දැන් අපගේ ස්වාමීන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පියව දෙවියන් වහන්සේගේ ප්‍රේමය සදහත්ම යන වහන්සේගේ සහභාගීකම සැනසෙල්ල ඔබ සියලු දෙනා සමගද ලෝවාසින් හැම දෙනා දුක් විඳින ජනතාව සමගද නිරන්තරයෙන් පවතින සේක්වා. ආමේන්.